මෝතින් මොත ලසන තාක්ෂණය ගෙනවා නොයාව අදත් පිළිගන්නවා ටෙක් IQLK YouTube චල්ලකට. ඉතින් පසුගිය දවස්සල සෝෂල් මීඩියවල ජනප්‍රිය මාතෘකාවත් තමයි ලංකාවේ වැඩියෙන්ම සස්ක්‍රයිබර්ස්ල ඉන්න ටීවී දෙරණ අපේ YouTube චැනල් එක හැක්වීම ගැන. ඉතින් මං අද කතා කරන්නේ ටීවී දෙරණ හැක්කුණේ කොහොමද ඒක කරේ කවුද කියන කතා නෙවෙයි. අද මං කතා කරන්නේ කොහොමද අපේ චැනල් එක, ඒ කියන්නේ අපේ YouTube චැනල් හැක් වෙන එක නවත්තන්න අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගැන. ඉතින් මං අද මේ වීඩියෝ එකේදී කතා කරනවා එහෙම හැක් වෙන එක නවත්තන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ග පහක් ගැන. එහෙනම් රැඳී සිටින්න වීඩියෝ එකේ අවසාන තප්පරය තෙක්. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. ඉතින් ඔයා YouTube ගැන නම් එහෙම නැත්නම් YouTube channel එකක් දාන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඔයාට ගොඩක්ම වැදගත් වේවි. ඉතින් ප්‍රධාන වශයෙන් YouTube channel හැක් වෙන්න ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එක ක්‍රමයක් තමයි දුරස්ථව ඉඳන්, ඒ කියන්නේ වෙන රටක ඉඳන්, එහෙම නැත්නම් ලංකාවෙම වෙන්න පුළුවන්. ඔයාට මොනවහරි link එකක් එවලා, මොනවහරි software එකක් එවලා, ඒකට අපි කියනවා phishing කියලා. අන්න ඒ විදිහෙන් ඔයාගේ ඊමේල් එක හැක් කරලා ඔයාගේ ඊමේල් එකට ලොග් වෙලා ඔයාගේ channel එක ගන්න පුළුවන් ක්‍රමේ තමයි අපි කතා කරන ප්‍රධාන ක්‍රම දෙකෙන් පළවෙනි ක්‍රම. ඉතින් දෙවනි ක්‍රමේ තමයි ඔයාගේ channel එකට ලොග් වෙලා ඉන්න device එක එයාලගේ පාලනයට අරගෙන අන්න ඒ device එකට ලොග් වෙලා ඔයාගේ ඊමේල් එකේ password ඔක්කොම හොයාගෙන ඔයාගේ channel එකට ලොග් වෙලා ඔයාගේ channel එක එයාලගේ ID ගන්න එක. ඉතින් ප්‍රධාන වශයෙන්ම ලෝකේ channel hack වෙන ප්‍රධානම ක්‍රම දෙකක් තමයි මම මේ කතා කරේ. ඉතින් දැන් අපි බලමු මේ hack වෙන එක නවත්තන්න අපිට ගන්න පුළුවන් ක්‍රම ගැන. ඉතින් අපිට මුලින්ම කරන්න පුළුවන් ඒ වගේම ලේසිම ක්‍රමය තමයි අපේ channel එකේ password එක ගොඩක් strong password එකක් දාගන්න එක. strong password එකක් කිව්වේ මොකද්ද? strong password එකක් කිව්වේ දැන් ඔයා දාගෙන ඉන්නේ ඔයාගේ නමත් එක්ක උපන් දිනේ නම්, එහෙම නැත්නම් ඔයාගේ උපන් දිනේ නම් අන්න ඒ වගේ පාස්වර්ඩ් නිකන් සිංහිති පාස්වර්ඩ් වගේ තමයි හැක් කරන කට්ටිය දකින්නේ. ඉතින් ඔයාට පුළුවන් දැන් මේ ස්ක්‍රීන් එකේ පේන විදිහේ පාස්වර්ඩ් වගේ පාස්වර්ඩ් එකකට ඔයාගේ පාස්වර්ඩ් එකක් වෙනස් කරන්න. උදාහරණයක් වශයෙන් B1C1T2 කැපිටල් AB ඊළඟට ඉලක්කම් දෙක තුනක් දාලා අන්න ඒ විදිහේ ගොඩක් ශක්තිමත් පාස්වර්ඩ් එකක් දාන්න පුළුවන්. ඔයාගේ පාස්වර්ඩ් එකේ ශක්තිමත්භාවය වැඩි වෙනවා ඔයාගේ පාස්වර්ඩ් එකට යොදා ගන්න අකුරු සංඛ්‍යාව මත. ඉතින් ඔයාගේ පාස්වර්ඩ් එක අකුරු 36ක පාස්වර්ඩ් එකක් නම් ගොඩක්ම ස්ට්‍රොง පාස්වර්ඩ් එකක්. අනේ විදිහටම ගොඩක් ස්ට්‍රොං පාස්වර්ඩ් එකක් ඔයාගේ channel එකට දාගන්න. එහෙම වුණොත් හැක් කරන හැකර්ස්ලට ගොඩක් අමාරු වෙනවා ඔයාගේ channel එකට log වෙන්න. ඉතින් අපි කතා කරමු දෙවනි ක්‍රමය ගැන. දෙවනි ක්‍රමය තමයි ඔයාගේ web browser එකේ කවදාවත්ම ඔයාගේ password save කරගන්න එපා. එහෙම වුණොත් වෙන්නේ මොකද්ද? ඔයාගේ හදිසිවත් ඔයා log වෙලා ඉන්න device එක hack කරා කියමුකෝ. ඊට පස්සේ හැකර්ස්ට ලේසියෙන්ම පුළුවන් ඔයාගේ browser එකට log වෙලා ඔයාගේ password ලේසියෙන්ම ඔයා ගන්න. ඉතින් කවදාවත් අන්න ඒ වැරද්ද කරන්න එපා. ඔයාට පුළුවන් ඔයාගේ බ්‍රවුසර් එකේ සෙටින් වලට ගිහින් දැන් සේව් වෙලා තියෙන පාස්වර්ඩ් ඔක්කොම ඩිලීට් කරන්න. ඒ වගේම ඔයා අනිවාර්යෙන්ම මාසෙකට සැරයක්වත් ඔයාගේ පාස්වර්ඩ් එක වෙනස් කරන්න. පාස්වර්ඩ් එක වෙනස් කරනවා කියුවේ ගොඩක් ස්ට්‍රොง පාස්වර්ඩ් එකක් හැම මාසෙම මාසෙටම මාරු කරන්න. ඒක ඔයාගේ channel එකේ ආරක්ෂාවට ගොඩක්ම වටින දෙයක්. ඊට පස්සේ අපි කතා කරමු තුන්වෙනි ක්‍රමය ගැන. ඔයාට පුළුවන් 2-step verification step එක enable කරගන්න. මොකද්ද මේ 2-step verification step එක කියන්නේ? ඉතින් 2-step verification step එක කියන්නේ Google විසින් ඔයාලගේ channel එකට, කියන්නේ ඔයාගේ email එකට කවුරු හරි log වෙන්න එක නවත්තන්න ගත එක ක්‍රියාමාර්ගයක්. ඉතින් දැන් YouTube channel එකක් අනිවාර්යයෙන්ම monetize apply කරන්න කලින් මේ 2-step verification එක enable කරලා තියාගන්න ඕනේ. එහෙම නැත්නම් YouTube ලා ඔයාගේ channel එකට monetization දෙන්නේ නැහැ. ඉතින් දැන් අපි බලමු කොහොමද මේ 2-step verification code එක enable කරගන්නේ කියලා. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ channel එකට ගිහින් ඔයාගේ channel එකේ උඩ තියෙන මෙන්න මේ icon එක උඩ click කරලා YouTube Studio එකට යන්න. ඊට පස්සේ YouTube Studio එකට ගියාට පස්සේ ඔයා යන්න monetization bar එකට. ඉතින් මම මෙන්න මේ විදිහට monetization bar එකට යනවා.
මොන්ටයිසේෂන් බාරකට ගියට පස්සේ වාට බලාගන්න පුුවන් අපි මොන්ටයිසේෂන් ඇප්ලයි කරන කරන්න කලින් අපි කම්පලේට් කරගන්න තියෙන රෝස් ගැන. ඉතින් සුපුරුදු පරිදි සස්ක්‍රයිබර්ස්ල දා කම්පලේට් කරගන්න ඕන ඒ වගේ මෝට්ටයිම් හරදාත් කම්පලේට් කරගන්න ඕන. ඊට යටින් බලාගන්න පුළුවන් ටූ ස්ටෙප් වෙරිෆිකේෂන් ටර්න් ඔන් නව් කියලා පොඩි බාර එක. අන්න එතන මෙතන ලින්ක් වෙලා තියෙන ටර්න් ඔන් නව් කියන බටන් එක උඩ ඔයාලා එක බාරක් ක්ලික් කරගන්න. ලික් කරගතට පස්සේ කන්ටිනියු දෙන්න මේ වගේ බොක්ස් එකක් එනවා ඉතින් කන්ටිනියු දෙන්න. කන්ටිනියු දුන්නට පස්සේ ඔයාගේ පාස්වර්ඩ් එක දුන්නට පස්සේ ඔයාගේ ෆෝන් නම්බරයක් අහනවා. ඉතින් මේ ෆෝන් නම්බරේ ඔයා දැන් යූස් කරන ෆෝන් නම්බරේ දෙන්න. ඔයා යූස් කරන්නේ නැති ෆෝන් නම්බරයක් නම් දෙන්න එපා. ඉතින් දැන් ඔයා ඒ ෆෝන් නම්බරේ දුන්නට පස්සේ ඔයාට වෙරිෆිකේෂන් කෝඩ් එකක් එනවා. ඔයාගේ ෆෝන් නම්බර එකට ඒ ෆෝන් නම්බරයට ආපු වෙරිෆිකේෂන් කෝඩ් එක අතන ටයිප් කරන්න අපේ වෙරිෆිකේෂන් කෝඩ් එක ඉල්ලන බොක්ස් එකේ. ඊට පස්සේ ඔයා ඩන් දෙන්න. ඊට පස්සේ අපි ටූ ස්ටෙප් වෙරිෆිකේෂන් ස්ටෙප් එක කම්ප්ලීට් කරලා ඉවරයි. ඉතින් මොකද්ද මේ ටූ ස්ටෙප් වෙරිෆිකේෂන් ස්ටෙප් එක ඉනේබල් කරාට පස්සේ අපිට වෙන්නේ උදාහරණයක් වශයෙන් ඔයා හිතන්නක ඔයාගේ channel එකට ඔයා අලුත් device එකකින් log වෙනවා කියලා. අන්න එතකොට ඔයාට Google සමාගමෙන් log වෙනකොටම අංකයක් capture වෙනවා. උදාහරණයක් වශයෙන් ඔයාට පෙන්නනවා කියනකෝ 39 කියන අංකේ. ඒ වගේම ඔයා අර sim number එක දීපු phone එකට message එකක් එනවා අංක 4ක් එයාලා පෙන්වනවා. උදාහරණයක් වශයෙන් මේ පෙන්නන අංක 4 1 50 39 40 කියලා හිතන්නකෝ. අන්න එතකොට ඔයාලා දෙන්න ඕන ඔයාගේ අලුත් device එකට capture වෙච්ච number එක. ඒ කියන්නේ 39 කියන නම්බර එක දීලා yes is device is me කියන නිල් පාට බටන් එක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාට පුළුවන් අන්න ඔයාට පුළුවන් ඔයාගේ අලුත් device එකෙන් ඔයාගේ channel එකට log වෙන්න. ඔයා දන්න two step verification step එකෙන් අපිට මොනවද වෙන්නේ කියලා. අන්න ඒ වගේ කවුරු හරි කෙනෙක් අනවසරයෙන් log වෙනකොට ඔයාගේ අවසරයෙන් තොරව එයාට log වෙන්න වෙන ගේමක් දෙන්න වෙනවා. අන්න ඒක නිසා ඔයාලා අනිවාර්යයෙන්ම මේ two step verification step එක අනිවාර්යයෙන්ම ඉනේබල් කරලා තියාගන්න. ඒක channel එකේ ආරක්ෂාවටම ගොඩම වටින දෙයක්. ඊට පස්සේ අපි කතා කරමු හතරවෙනි ස්ටෙප් එක ගැන. හතරවෙනි ස්ටෙප් එක තමයි ඔයාගේ channel එක brand account එකක් කරලා තියාගන්න. brand account එකක් කියන්නේ ඔයා හිතන්නකෝ ඔයාගේ channel එක 4-5 දිනක් එක්ක ඔයා එකතු වෙලා කරන channel එකක් කියලා. ඒ කියන්නේ ඔයාගේ video එක edit කරන්නේ තව කෙනෙක්. ඔයාගේ thumbnail එක design කරන්නේ තව කෙනෙක්. අන්න ඒ විදිහට සහයෝගයෙන් කරන channel එකක් නම් ඔයාට සිද්ධ වෙනවා එකම ඊමේල් එකකින් නැතුව ඊමේල් යාළුවන්ගේ ඊමේල් එක්ක ඔයාගේ channel එක කරන්න. අන්න එහෙම කරන channel වලට තමයි මේ brand account features එක දීලා තියෙන්නේ. ඉතින් එහෙමම කරන channel වලට නෙමෙයි. ගොඩම මේ channel එකේ ආරක්ෂාව ගැන හිතන channel වලට තමයි මේ brand account එක YouTube සමාගමෙන් දීලා තියෙන්නේ. ඉතින් දැන් අපි බලමු කොහොමද brand account එකක් අපේ YouTube channel එක කරගන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි YouTube channel එකක් කරනකොට අපිට එන්නේ standard email account එකකින් තමයි අපි සාමාන්‍ය YouTube channel එකක් create කරන්නේ. බෑ brand account එකකට අපේ standard email එක convert කරොත් අපිට ගොඩක් ලොකු වාසි ටිකක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඒක තේරුම් නැත්නම් video එක ඉස්සරහදී ඔයාලට තේරෙන්නේ එක නිදා දිගටම රැඳී සිටින්න. ඉතින් ඔයාගේ channel එක brand account එකක් කරගන්න ඔයාට කරන්න තියෙන පුංචිම පුංචි දේ. ඔයා යන ඔයාගේ YouTube studio එකට. දැන් මම ඇවිල්ලා ඉන්නේ මගේ YouTube studio එකට. ඔයාලා යන YouTube studio එකේ මෙන්න මෙතන තියෙන setting bar එකට. setting bar එකට ගියාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ දෙයක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. එතෙදි ඊට පස්සේ ඔයා යන මෙතන permission කියන tab එකට. permission කියන tab එකට ගියාට පස්සේ මෙතන තියෙනවා manage permission කියලා නිල් පාට බටන් එක අකන්නේ උඩ එකපාරක් ක්ලික් කරන ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ brand account එක. ඉතින් කිසිම දෙයකට බය වෙන්න එපා. මෙන්න මේ විදිහට manage permission move permission කියන bar එක ඔයාගේ YouTube studio එකේ බලා ගන්න බැරි වුණා නම් එන සතියේ කියන්නේ ලබන සතියේ අනිවාර්යයෙන්ම ඔයාගේ standard account එක මේ විදිහටම branded account එකක් කට කනෙක්ට් කරන එක ගැන අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් අරගෙන එන්න. ඉතින් දැන් මම ආයෙත් යනවා මගේ වීඩියෝ එකට. ඊට පස්සේ brand account details කියන තැනට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් manage permission කියන බටන් එක. අන්න ඒක උඩ එකපාරක් ක්ලික් කරන ක්ලික් කරාට පස්සේ ඔයාගෙන් ඔයාගේ password එක ඉල්ලනවා.
ඉතිං ඔයා 2-step verification code එක enable කරලා තියෙනවා නම් ඔයාලා 2-step අර මං කලින් කිව්ව විදියටම ඒ process එකත් කරන්න වෙනවා. ඊට පස්සේ ඔයා ඊට පස්සේ තමයි ඔයාට මෙන්න මේ box එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන මගේ දැන් තියෙන email එක පෙන්නනවා. දැන් මට ඕන මගේ අනිත් email එක, ඒ කියන්නේ මගේ යාළුවගේ email එක මේකට add කරන්න. ඉතින් මම මෙන්න මෙතන තියෙන icon එක උඩ එකපාරක් click කරලා මම මගේ යාළුවගේ email එකේ address එක මෙතන type කරනවා. ඊට පස්සේ මෙතන තියෙන choose a role කියන button එක කන්නේ උඩ මම එකපාරක් click කර ගන්නවා. ලික් කරාට පස්සේ ඔයාට මෙන්න මේ විදිය ඔප්ෂන් තුනක් පෙන්වනවා. එකක් තමයි owner manager and community manager කියන communication manager කියන කොටස් තුනක්. ඉතින් ඔයා owner කියන එක select කරලා invite කරොත් එයාට ඔයාගේ channel එකේ owner කමක් දෙනවා. ඒ කියන්නේ ඔයාගේ channel එකට video upload කරන්න, tag දාන්න, thumbnail හදන්න, ඒ කියන්නේ ඔයාගේම ඔයාට කරන්න පුළුවන් ඔක්කොම දේවල් එයාටත් කරන්න පුළුවන්. ඊට පස්සේ මැනේජර් කියන එක දාලා ඔයා ඔයාගේ යාළුවට ඉන්වයිට් කරොත් ඔයාට පුළුවන් ඒ යාළුවට පුළුවන් ඔයාගේ වීඩියෝ බලන්න, ටැග් දාන්න, ඩිස්ක්‍රිප්ෂන් එක හදන්න. හැබැයි යාට වීඩියෝ ඩිලීට් කරන්න වගේ අයිතියක් නැහැ. ඒ වගේම කමියුනිකේෂන් මැනේජර් කියන එක දාලා ඔයාලා ඉන්වයිට් කරොත් එයාට පුළුවන් ඔයාගේ කමෙන්ට් වලට රිප්ලයි කරන්න. අන්න ඒ වගේ සුළු සුළු බලතල කමියුනිකේෂන් මැනේජර්ට Google දීලා තියෙනවා. ඉතින් ඔයා අනිවාරෙන් ඕන දාලා ඉන්වයිට් කරන්න. ඉතින් මෙතෙදි මම රෙකමන්ඩ් කරන්නේ ඔයාගේ තව ඊමේල් එකක් මෙතෙත් දාලා ඔයාලා ඉන්වයිට් කරන්න. එතකොට පුළුවන් කෙනෙක් ඔයාගේ පළවෙනි ඊමේල් එක හැක් කරත් ඔයාට පුළුවන් මේ වගේම ලොග් වෙලා අර හැක් කරපු ඊමේල් එක මෙතනින් අයින් කරලා දාන්න. ඉතින් මම මෙතන ඕන කියන දාලා මෙතෙදි ඉන්වයිට් දෙනවා. ඉන්වයිට් දුන්නට පස්සේ මෙතන ඉන්වයිටඩ් ඕන කියන වැටෙනවා. එතෙදි මගේ යාළුවගේ ඊමේල් එකට verification code එකක් ඇවිල්ලා තියෙනවා. එයා ඒක enable කරගත්තොත් විතරයි මගේ channel එකට log එයාට ඒ IP එන්නේ. අනිවාර්යයෙන්ම එයා ඒ email එක enable කරගන්න. ඒ කියන්නේ email එකෙන් yes ද no ද කියලා අහනෝ. එයා අනිවාර්යයෙන්ම yes දෙන්න ඕන. ඉතින් මම එතෙද්දි මේක කරන්නේ නැහැ. මම ඔයාලට සරලව විස්තර කරන්න අපේ channel එක මෙතෙද්දි කොහොමද ආරක්ෂා කරගන්නේ කියලා. ඉතින් ඔයාලා අනිවාර්යෙන් මෙන්න මෙතන ඕන කියන එක දැන් මගේ යාළුවා මේක ඇක්සෙප්ට් කරාට පස්සේ මෙතන ඕන කියන එක ඉන්වයිටඩ් නැති වෙලා නිකම්ම ඕන වෙනවා. ඊට පස්සේ අපිට කරන්න පුළුවන් මේ ඕන කියන එකයි ප්‍රයිමරි ඕන කියන එකයි මේ ඊමේල් එක මාරු කරන්න. ඒ කියන්නේ මෙන්න මේ ඊමේල් එක යනවා ප්‍රයිමරි ඕන වලට, මේ මගේ උඩින් තියෙන මේ දුබුරු පාට ඊමේල් එක යනවා නිකම්ම ඕන විදියට. අන්න ඒ විදියට ගියාට පස්සේ ඔයාගේ channel එකේ අර about කියලා tab එකක් තියෙන්නේ. අන්න ඒ tab එකේ අපිට පුළුවන් ඔයාගේ ඊමේල් එක බලාගන්න. අන්න ඒ ඊමේල් එක වෙනස් වෙනවා. ඔයාලා දීපු ඊමේල් එකේ නම තමයි අන්න එතන පෙන්නන්නේ. ඔයාගේ ඊමේල් එක නෙමෙයි. ඒ කියන්නේ ඔයාගේ channel එක හදපු ඊමේල් එක නෙමෙයි. අන්න ඒක ගොඩක්ම හොඳ ක්‍රියාමාර්ගයක්. මොකද ඒ ඊමේල් එක තමයි හැක් කරන කෙනාට පෙන්නන්නේ. ඉතින් එයා ඒ ඊමේල් එක දාලා තමයි ඔයාගේ channel එක හැක් කරන්න උත්සාහ කරන්නේ. අන්න එතෙද්දි බැරි වෙලාවත් හැක් වුණොත් ඔයා ටග් ගාලා manage permission කියන tab එකට ඇවිත් අනිවාර්යයෙන්ම අන්න ඔයාගේ අර නිකන් අර මෙන්න මේ නිල් පාට ඊමේල් එක මෙන්න මේ කදිර mark එක select කරලා remove කරලා දාන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් තව ඊමේල් එකක් add කරන්න. ඉතින් අන්න ඒකත් ගොඩක්ම හොඳ ක්‍රමයක්. මොකද එතකොට එකම ඊමේල් එකකින් නෙමෙයි අපේ channel එක තියෙන්නේ, ඊමේල් ගොඩකින් අපේ channel එක තියෙනවා. ඔයාට පුළුවන් මැනේජර්ස්ලා 50ක් දෙන්න මෙතෙද්දි, ඒ වගේම ඕනර්ස්ලාත් 50ක් දෙන්න පුළුවන්, ඒ වගේම මැනේජර්ස්ලාත් 50ක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට ඊමේල් 150ක් මෙතෙද්දි දෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම ඉතින් මොකක් හරි හැක් වුණොත් තව 149ක් ඊමේල් දෙනවනේ. අන්න ඒ ඊමේල් වලින් අපිට අපේ channel එකේ ආයිත් අපිට ගන්න පුළුවන්. ඉතින් අපි යමු අපේ පස්වෙනි ක්‍රියාමාර්ගය ගැන කතා කරන්න. ඉතින් පස්වෙනි ක්‍රියාමාර්ගෙදි ඔයාගේ ඩිවයිස් එකේ ආරක්ෂාව ගැන තමයි මම මෙතෙන්දි කතා කරන්නේ. ඔයාට පුළුවන් ඔයාගේ ඔයා log වෙලා ඉන්නේ computer එකකින් නම්, එහෙම නැත්නම් desktop එකකින් නම්, එහෙම නැත්නම් laptop එකකින් නම් ඔයාට පුළුවන් හොඳ virus guard එකක් activate කරගන්න. ඉතින් eset, avos, samdev වගේ virus guard ගොඩක් හොඳ virus guard. ඒවත් අනිවාර්යයෙන්ම ඔයාලා ඉන්ස්ටෝල් කරගෙන තියාගන්න. මොකද මොනවා හරි වෛරස් විදියකින් ඔයාගේ හැකර්ස් ඔයාගේ මොනවා හරි වෛරස් එකක් ඔයාගේ ඩිවයිස් එකට එවලා ඔයාගේ ඩිවයිස් එකේ IP ගන්න හැදුවොත්
වෛරස් ගාඩ්ඩයකින් අන්න අර එවපු වෛරස්සය ටක්ගාල රිමූ කරලා දානවා. අන්න එක නිසා ගොඩක් හොඳ වෛරස් ගාඩ්ඩයක් ඔයාගේ ඩිවයිස් එකට ඉන්ස්ටෝල් කරලා තියාගන්න. ඉතින් ඔයා ෆෝන් එකෙන් ලොග් වෙනවා නම් ඔයාට පුළුවන් ෆෝන් එක පැත්තෙන් තියෙන ටිකක් හොයලා බලලා හොඳ වෛරස් ගාඩ්ඩයක් ඔයාගේ ෆෝන් එකට දාගෙන ඉන්න. ඒක ගොඩක්ම වැදගත්ම ක්‍රියාමාර්ගයක්. ඒ වගේම ඔයාට පුළුවන් ඔයා ක්‍රැක් සොෆ්ට්වෙයාර් පාවිච්චි කරනවා නම් දැම්ම ඒ ක්‍රැක් සොෆ්ට්වෙයාර් අනිස්ටෝල් කරලා දාන්න. මොකද ක්‍රැක් සොෆ්ට්වෙයාර් කියන්නේ ගොඩක්ම ඔයාගේ ඩිවයිස් එකට කරන ලොකුම හානිය. ක්‍රැක් සොෆ්ට්වෙයාර් යූස් කරනවා කියන්නේ මොකද මේ ක්‍රැක් සොෆ්ට්වෙයාර් කියන්නේ සල්ලි දීලා අපි ගන්න සොෆ්ට්වෙයාර් කවුරු හරි කෙනෙක් හැක් කළා එහෙම නැත්නම් ක්‍රැක් කළා අර සල්ලි දීලා ගන්න පුළුවන්කම නැති කරලා අපිට නොමිලේ පාවිච්චි කරන්න පුළුවන් විදිහට හදන කෙනෙක් ක්‍රැක් කියන්නේ. ඉතින් මේ ක්‍රැක් ඒ ක්‍රැක් කරන කෙනා සමහර අවස්ථාවල ඒ ක්‍රැක් කරපු ඒ ඩීටේල්ස් ටික කාට හරි විකුණනවා. ඉතින් ඒකත් වෙන්නේ අන්තර්ජාලයෙන්ම තමයි. ඉතින් ඒ විකුණන ගන්න කෙනාට පුළුවන් ඒ ක්‍රැක් එක ඉන්ස්ටෝල් කරපු ඕනම කම්පියුටර් එකකට ලොග් වෙලා එයාට ඕන වැඩක් කරන්න. අන්න ඒක නිසා ඔයාල උපරිම උත්සාහ ගන්න ක්‍රැක් සොෆ්ට්වෙයාර් භාවිතා කරන එක නවත්තන්න. ඉතින් මේ ක්‍රියාමාර්ග පහ ගැන තමයි මම අද මේ වීඩියෝ එකේ කතා කරේ. ඉතින් දැන් අපි මේ වීඩියෝ එකේ අවසානයට ඇවිල්ලා ඉන්නෝ. දැන් මම හිතනවා ඔයාලා ඔයාගේ channel එකේ ආරක්ෂාව ගැන මොනවා හරි පියවර මේ වීඩියෝ එක skip කරලා ගණීවි කියලා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඔයාගේ browser එකේ කවදාවත් ඔයාගේ password නම් වෙනස් කරන්න password නම් සේව් කරලා තියාගන්න එපා. ඒක ලොකු අවදානමක්. ඒ වගේම ඔයාගේ YouTube channel එක තියෙන email එකට ගොඩක් strong password එකක් දාන්න ඔයාගේ channel එක hackers ලාගෙන් බේරගන්න කටයුතු කරાવી කියලා. ඉතින් මම ඉස්සරහට තව මේ පිළිබඳව වීඩියෝ එකක් අරගෙන එනවා. අන්න ඒක නිසා අනිවාර්යයෙන්ම යට තියෙන subscribe button එක click කරලා එහා පැත්තින් තියෙන bell icon එක උඩ click කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක අවසානයේදී බලපු ඔයාට ගොඩක්ම ස්තුතියි. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සියලු දෙනාටම සුබ දවසක්.